මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සුපර් කියන්නේ නිකන් නෙවෙයි. අද දිනේ දිවයිනට පැමිණෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළුවත් රාජපක්ෂ මහතාගේ සමීපතමයක උපුටා දක්වමින් රොයිට පොත් සේවේ වාර්තා කලේ බුද්ධි අංශ උපදෙස් මත ගමන කල් දෙමු බවයි. තායිලන්තයේ රැඳී සිටීමට ඔහුට අධික මුදලක් වැයවීම හේතුවෙන් රාජපක්ෂ මහතාගේ යලි පැමිණීම කඩිනම් වී ඇති බව රොයිට වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. පෞද්ගලික ජෙට්‍යානයක් සුබබෝවගේ නවාතැන් පහසුකම් සහ පැය 24 පුරා ආරක්ෂාව ලබා දීමට මේ සති කිහිපය තුළ පමණක් රුපියල් මිලියන 100 ගණනක් වැය වී ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයක උපුටා දක්වමින් රොයිට පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු මෙතෙක් එම පිරිබැය දැරුවත් තවදුරටත් ඒ දරා ගැනීම අපහසු වී ඇති බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මාස 13 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර ඔහු තායිලන්තයට පැමිණියේ පසුගිය 11 වෙනිදායි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ